අදත් සුබ දවසක් කියලා පිළිගන්නවා. වෙන දෙක තුන කට්ටියත් පොඩි වෙනසක් දකින්න ඇති. කට්ටියම ඒකට හේතුවක් දන්නවා. අපි දෙවනි පාඩම ඉතාම සාර්ථකව කිටි ක්‍රම 11කින් මතක තියාගන්න හැටි සාකච්ඡා කරලා මේ වෙනකොට අවසන් කරලා ඉන්නේ. අලුතින් එකතු වුණ කෙනෙක් නම් ඒකත් දැනගන්න. එතකොට අපි අද ඉඳලා කතා කරන්න යන්නේ විද්‍යාවේ න තුන්වෙනි පාඩමත් කොහොමද මේ කෙටි ක්‍රම පාවිච්චි කරලා කටපාඩම් කරන්න නැතුව ලේසියෙන් මතක තියාගන්න කියලා. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ එකතු වෙලා ඉන්නේ අපේ බයෝ කෙටි ක්‍රම වීඩියෝ සීරීස් එකේ 12වෙනි වීඩියෝ එකත් එක්ක. හරිද? නම් වගේම ඔයාලට ඔයාලවම චෙක් කරගන්න මුලින්ම ප්‍රශ්න ටික පෙන්නන්නම්. අද අපි කතා කරන්නේ මොන කරුණු යටතේද කියලා. හරිද? මේ පාඩමේ මුලින්ම තියෙන කොටස තමයි අපිට ජීවයේ සම්භවය වුණේ කොහොමද කියලා මතක තියාගන්න තියෙනවා. දිග ඡේදත් එක්ක ලොකු විස්තරයක් තියෙනවා. අනිවාර්යයෙන්ම කටපාඩම් කළා තමයි මම නම් හිතන්නේ මතක තියාගන්න වෙන්නේ නැත්තේ. ඉතින් මේ වීඩියෝ සීරීස් එකත් එක්ක දිගටම එකතු වුණොත් කෙටි ක්‍රම වලින් මතක තියාගන්න. ඒක නිසා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න මෙන්න මේ කරුණු ටික තමයි අපි අද කතා කරන්න යන්නේ. හරිද? එතකොට මේක කතා කරන්න යන කලින් පොඩිම පොඩි සිද්ධි ටිකක් දැනගෙන ඉන්න ඕන. ඒසියෙන් මේ ටික මතක තියාගන්න පුළුවන්. හරිද? මේ සිදුවීම් අපි කතා කරන්න යන්නේ මේ සිදුවීම් වෙනකොට අපි හිටියේ නැහැ කොහොමද ජීවින් හිටියේ නැහනේ. හැබැයි මමයි ඔයයි මේ සිදුවීම් ටික වෙනවා එළියේ ඉඳන් බලන් හිටියා වගේ කියලා හිතලා මතක තියාගන්න. හරියට මේ සිදුවීම් ටික චිත්‍රපටියේ කතාවක් එනවා වගේ. හරිද? එන්න මුලින්ම වෙච්ච දේ තමයි. එතකොට අද අපි කතා කරන්න යන්නේ අර ප්‍රශ්න දෙකට උත්තර පළවෙනි එකට පොඩි කතාවකින් කියලා දෙන්නේ දෙවෙනි එකට ලස්සන කවියක් තියෙනවා. හරිද? ඒක නිසා අන්තිම වෙනකන් එකතු වෙන්න. පළවෙනි සිද්ධිය තමයි මීට අවුරුදු බිලියන 4 මාර්කට පොඩ්ඩක් කලින්. ඒතකොට 4.6කට කලින් සෞරග්‍රහ මණ්ඩලය සහ පෘථුවිය. හරිද? ඇතුළු අනිකුත් ග්‍රහලෝක බිහි වුණා. හරිද? ඒක නිකන් මුලින් දැනගන්න. හරිද? එතකොට මුලින්ම තිබ්බ පෘථුවියේ ගැටුණ පාෂාණ කුට්ටි සහ අයිස් කුට්ටි ගැටෙමින් තිබුණා. හරි. ඊට පස්සේ කාලයත් එක්ක පෘථුවිය සිසිල් වෙන්න ගත්තා. සිසිල් වීමේදී ජල වාෂ්ප ඝනීභවණය වෙලා පෘථුවියේ සාගර ඇති වුණා. සිදුවීම් ටික පොඩ්ඩක් දැනගන්න ඕන. හරිද? ඊට පස්සේ අද කතා කරන්න යන පළවෙනි ප්‍රශ්නේ තමයි මම අහුවේ ජීවය දැන් මේකේ ඇති වෙන්නේ මේ පෘථුවියේ. ඔන්න ඔය ජීවය ඇති වෙන්න පෘථුවියේ තත්ත්ව හිතකර තතතියට තත්ත්ව 6ක් ඇති වුණා කියලා අපිට දීලා තියෙනවා. සහ මේක ස්ට්‍රක්චර් ප්‍රශ්නවල නිතර නිතර අහන ප්‍රශ්නයක්. එතකොට කතාව කියන්නේ යන්නේ නිකන් කතාවක් අහන වගේ හරියට මතක තියාගන්න. මේ විදියට පෘථුවියේ සාගර ඇති වුණා, පාෂාණ කුට්ටි ගැටෙන මේ සිදුවීම් වෙන අතරේ එක දවසක් වෙනවා මෙන්න මෙහෙම වැඩක්. මේක ඇත්තට වෙච්ච සිදුවීමක් නෙමෙයි. මේ කරුණු මතක තියාගන්න කියලා දෙන ලස්සන කතාවක් විතරයි. හරිද? එක දවසක් මෙහෙම තියද්දි පෘථුවියට අකුණක් ගහනවා. හරිද? අකුණක් ගහනවා. මේ අකුණෙන් මොකද වෙන්නේ? පෘථුවියේ ඇති වෙනවා සිදුරු තුනක්. 1 2 3. සිදුරු තුනක් ඇති වෙනවා පෘථුවියේ. හරිද? පිළිවෙලට මතක තියාගන්න මාත් එක්කම මේ සිදුරු තුන එකිනෙකට වෙනස්. හරිද? සිදුරු තුන එකිනෙකට වෙනස්. මුලින්ම ඇති උනේ මොකද්ද? ඒක ලියාගන්න. සිදුරක් ඇති උනේ කන්දක් උඩ. හරිද? කන්දක් උඩ ඇති වෙච්ච සිදුර. ඉතින් මම කියන්න දෙයක් නැහැ. ඔයාලටම කියන්න පුළුවන්. ඒ තමයි ගිනි කඳු. හරිද? ඉතුරු සිදුරු දෙක ඇති උනේ පොළව ඇතුළට හැරිලා. ඉතින් දැන් අපි දෙන්න මේ සිදුවීම බලාගෙන ඉන්නේ. අපි මේක ළඟට ගිහිල්ලා බලනවා මේ සිදුරු වල මොනවද පිරීලා තියෙන්නේ කියලා. එකක් ගාවට ගිහිල්ලා බලනකොට එකක තිබ්බේ තත් වෙච්ච ජලය. හරිද? මුනු ජලය තමයි තිබ්බේ. ඒ විවරයට අපි නමක් දාගත්තා. මොකක්ද? ජල තාප මංකඩ විවර. ඇයි විවරයක්නේ? ජල තාප මංකඩ විවර. අනිත් විවරේ ගාවට ගිහිල්ලා තියෙන ද්‍රාවණය චෙක් කරලා බලනකොට ඒකේ තියෙන්නේ බෂ්ම අධික ද්‍රාවණයක්. විවරේ ගාවට ගිහිල්ලත් මේ විදිහටම චෙක් කරලා බලනවා මොනවද තියෙන්නේ කියලා. එතකොට අපිට දැක් ගන්න වෙන්නේ බෂ්ම අධික ද්‍රාවණයක්. ඉතින් ඒකට අපි නමක් දානවා ශාරීරිය මංකඩ විවර කියලා. ශාරීරිය කියන්නේ බෂ්මනේ. ශාරීරිය මංකඩ විවර. එක දවසක් එකපාරටම අකුණක් ගැහුවා. පෘථුවිය ඇති වුණා සිදුරු තුනක්. මොනවද? එකක් ගිනි කඳු, අනිත් එක ජලතාව මංකඩ විවර, ශාරීරිය මංකඩ විවර. ඉතින් ගිනි කඳු නිකන් තියනවද? නෑ. ගිනි කඳු පුපුරනවා. එහෙනම් ගිනි කඳු පිපිරීම. හරිද? ගිනි කඳු පිපිරෙනකොට මොකද්ද වෙන්නේ? වායු නිදහස් වෙනවා. හැබැයි මෙන්න මෙතෙන්දි නිදහස් වෙච්ච වායු ගැන පොඩ්ඩක් කතා කරොත් ඒ වායු මොනවද කියලා තමයි මම කවියකින් කියලා දෙන්නම් කිව්වේ. ඒක අන්තිමටම තියෙන්නේ. ඊට කලින් මේ වායු වල තියෙන විශේෂත්වය තමයි මෙතන ගිනි ගැනීමක් වුණා කියලා හිතන්නකෝ. ගිනි ගැනීමක් වුණා නම් ඔක්සිජන් වැය වෙනවනේ. එහෙනම් ඔක්සිජන් මේ වායු වල තියෙන්න පුළුවන්ද? බෑ. එහෙම මතක තියාගන්න. ඔක්සිජන් තියෙන්න බෑ. එතකොට ඔක්සිජන් අඩුයි. ඒක නිසා අපි කියනවා ඔක්සිහාරක වායු ගෝලය කියලා. හරිද? ඔක්සිහාරක වායු ගෝලය. ඔක්සිජන් අඩු වායු ගෝලය. දෙවියෝ මං ආයි කියනවා. අකුණක් ගැහුවා. සිදුරු තුනක් ඇති වුණා. එක සිදුරකින් ගිනි කඳු, ඒ සිදුර පිපිරුවා. එතකොට වායු නිදහස් වුණා. හරිද? දැන් මේ සිදුවීම හැමදාම වෙන්නේ නැහනේ. ඊළඟ දවසේ ওই සිදුවීම ඉවර වෙනවා. එතකොට සාමාන්‍ය විදියට ඉරේලිය පායනවා. ඉරේලිය කියන්නේ මොකක්ද? ඔව්, පාර ජම්බුල කිරණ. හැබැයි ඒ කාලේ තිබ්බ පාර ජම්බුල කිරණ ටිකක් සැර වැඩි.
ඒක නිසා අපි කියනවා දික පාර ජම්බුල කිරණ කියලා. හරිද? එතකොට මොනවද හිතකර තත්ත්ව ටික ජීවයේ සම්භවය සඳහා දැන් කියන්න පුළුවන් ඔයාට. අකුණක් ගැහුවා අකුණු ගැසීම. සිදුරු තුනක් ඇති වුණා ගිනි කඳු පිපිරීම, ජලතාව මංකඩ විවර, ශාරීරික මංකඩ විවර සිදුරු තුනෙන්. හරිද? ඊළඟට ගිනි කඳු පිපුරලා වායු නිදහස් වුණා. ඒවයි ඔක්සිජන් අඩුයි. වායු ගෝලය. හරිද? ඉතින් ওই සිදුවීම් වේරුණාම සාමාන්‍ය වගේ එතකොට අධික පාර ජම්බුල කිරණ. දැන් හිතකර තත්ත්ව හයම කියන්න පුළුවන් නේද? කියන්නේ අපේ දෙවැනි ප්‍රශ්නය ඔක්සිහාරක වායු ගෝලයේ තිබ්බ වායු මොනවද කියලා. මෙන්න මෙහෙමයි සිදුවීම. හරිද? අපේ ඉස්කෝලේ තිබ්බ ස්පෝට් මීට් එක. හරිද? ස්පෝට් මීට් එකේ 3 දෙනෙක් දිව්වා. මේ 3 දෙනාගේ නම් ටික අපි බලමුද මුලින්ම. ආවි මෙන්න මේ ළමයි දෙන්න. කවුද? කාබනුයි මීතේනුයි. ඇමෝනියාට එන්න බැරි වුණා. එයා ගොඩක් පහු වෙලා තමයි ආවේ. ඉතින් ඕක බලන් ඉඳපු මිස් කිව්වා ලස්සන කවියක්. අන්න ඒ කවිය තියෙනවා අපිට ඕන වායු ටික ඔක්කොම. හරිද? බලමුද කවිය. ඒක ප්‍රැක්ටිස් වෙන්න. මිස් කිව්වා නියමයි නියමයි කාබන් මීතේන්. ඒ දෙන්න ඉස්සරහින් හිටියනේ. නියමයි නියමයි කාබන් මීතේන්. ඇමෝනියාව දැකලා මිස් කිව්වා හයියෝ හයියෝ ඇමෝනියා කියලා. දැන් මේකේ තියෙනවා අර ගිනි කඳු පිපිරීමෙන් නිදහස් වෙච්ච මුල්ම ඔක්සිහාරක වායු ගෝලයේ අඩංගු වෙච්ච වායු වර්ග 7ම. දැන් බලමු මේ මොනවද කියලා. තමයි කිව්වනේ. එක ණයන්නකින් කිව්වේ නයිට්‍රජන් ගැන. හරිද? අනිත් ණයන්නකින් කිව්වේ නයිට්‍රජන් වල ඔක්සයිඩ් ගැන. හරිද? ඒක ලියන්න යන්නේ ඔක්සයිඩ් වෙනස් වෙන්න පුළුවන්. එතකොට නයිට්‍රජන් වල ඔක්සයිඩ් සහ නයිට්‍රජන්. නියමයි නියමයි කිව්වේ ඒ දෙක. ඊළඟට කාබන් මීතේන්. ඉතින් අපි කොහොමද දන්නවනේ? ඒක ඒ විදිහම තමයි කාබන් සහ මීතේන්. හරිද? ඊළඟට හයියෝ හයියෝ කිව්වේ මොනවද? හයියෝ හයියෝ කිව්වේ එකක් හයිඩ්‍රජන් H2 හයිඩ්‍රජන්. හරිද? අනිත් එක හයිඩ්‍රජන් සල්ෆයිඩ්. හරිද? හයිඩ්‍රජන් සල්ෆයිඩ්. හරිද? ඇමෝනියාත් ඒකයි කියන්නේ දැන් නේ ඇමෝනියා වායුව තමයි. ඇහුවොත් අර නිදහසෙච්ච ඔක්සිහාරක වායු ගෝලයේ ගිනි කඳු පිපිරීමෙන් තිබ්බ වායු මොනවද කියලා ඔන්න තිනවා වායු වර්ග 7ම. නියමයි නියමයි කාබන් මීතේන්. හයියෝ හයියෝ ඇමෝනියා කියලා මතක තියාගන්න. ඉතින් වීඩියෝ එක වෙනද වගේම වැදගත් වීඩියෝ එකක් නම් හැමදාම කියන වගේ කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම අලුත් දෙයක් එකතු කරගත්තා නම් මටත් දැනගන්න අනිවාර්යයෙන්ම කියන්න. මේ වැඩේ හොඳයි ෆිට වෙනවා වගේ දෙයක් කියන්න. ඒ වගේම මේ ක්‍රමය ගැන දන්නේ නැති යාළුවෝ ඇති ඕන තරම් ඒ යාළුවෝ දැනගන්න, මේක ෂෙයා කරන්න සහ තවත් කට්ටිය දැනුවත් කරන්න. තවත් කෙටි ක්‍රමයකින් ඊළඟ එකේදී අපි කතා කරනවා ප්‍රාග් සෛලයේ බිහිවීමේ ඉඳලා කොහොමද මේ පරිණාමය වෙච්ච කියලා. තව දිග තේද හතරක් පහක් විතර තියෙනවානේ. අන්න ඒ ටික මතක තියාගන්න හැටි. හරිද? මේ විදිහට තුන්වෙනි පාඩමේත් බහුතරයක් කොටස් වලට මතක තියාගන්න හැටි කියලා දෙන නිසා වීඩියෝ ඇත් එක එකතු වෙලා වටින දේවල් එකතු කරගන්න subscribe කියන බටන් එක අනිවාර්යෙන් ක්ලික් කරන්න. ඒ වගේම bell icon එක. එතකොට තවත් වීඩියෝ එකකින් එකතු වෙමු. එහෙනම් හැමෝටම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට.